දැන් මේ තරුණ තරුණියොත් එක්ක එකතු කරගෙන මේ ගමන මේ විදියටම යනවද නැත්නම් හරි පාරක් තෝරගන්නවද නැත්නම් වෙන පාරකට හැරෙනවද? ඒක දැන් තීරණය කළ දැම්ම කාලෙ නෙවෙයි. මම හැම අවස්ථාවකද ඔය අහන්නේ මගේ පක්ෂ මාරු කරනවද කියලා. මම හැම අවස්ථාවෙම මම 2014 බුලත් කොලෙන් ඉල්ලුවේ. ඊට පස්සේ මම යහපාලන්ට උදව් කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යහපාලන්ට ආවා. යහපාලන්ට ඇවිල්ලා ඊට පස්සේ මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කිව්වා මේ එකකදිවත් මගේ පෞද්ගලික ප්‍රශ්නේ ඒකත් හැමෝම දැනගන්න ඕනේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කිව්වා මහින්ද රාජපක්ෂට ටිකට් එක දෙන්න එපා. එයාට චන්දිලන්න දෙන්න එපා. හැමුණොත් එයා ආයසරා කළු ගසා දාලා නැගිටලා එනවා කියලා ඒක උනානේ. පිළිගත්තේ නෑ. මං එතනින් ආවිලා රනිල් වික්‍රමසිංහ ගාවට ආවා. රනිල් වික්‍රමසිංහ ගාවට ආවම ඒ නායකයත් එක්ක දිගට හිටියා. ඊළඟට ජනාධිපතිවරණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දැම්මම මම එතනදිත් සජිත් ප්‍රේමදාසට උදව් කරා. හැබැයි ඒ පක්ෂෙම ඉඳගෙන රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාද වුණාන් පස්සේ පක්ෂ හැමෝම එක්කවලා කෝ ඔබතුමා දැන් නායකත්වයෙන් අයින් වෙන මේක සජිත් ප්‍රේමදාසට දෙන්න කියලා. දුන්නේ නැහැ. එතනයි කණ්ඩායමත් එක්කම අපි සමග ජන බලවේගය හදාගත්තා. දැන් ඔයා අහන්නේ මම මෙතනින් කොහරි යනවද කියලා. මෙතනින් මම කොහරි යන්නේ නැහැ. මං හැම වෙලාවෙම පක්ෂකින් එළියට ගිහින් තියෙන්නේ මගේ පෞද්ගලික ප්‍රශ්න වලට නෙවෙයි. අපි නායකයෝ පුම්බනවා, නායකයෝ ගැන නොයෙකුත් දේවල් කියලා මිනිස්සු අතරට යනවා, මිනිස්සු අපිව විශ්වාස කරලා නායකයව පත් කරගන්නවා, ඊට පස්සේ නායකයා පිස්සු කරනවා. ඊට පස්සේ අපි කොහොමද, අපි තමයි ගම්මට්ටමේ බිම්මට්ටමේ අද මම ඕගලන්ට අහවලට ඡන්ද දෙන්න කියයි. ඕගොල්ලෝ මං කියන කීමට හොමාව විශ්වාස කරලා එයාට ඡන්ද දෙයි. හෙට ඒ මිනිස්සුන් කියපු දේවල් එකක්වත් කරන්නේ නැතිකොට ඕගොල්ලෝ ඇවිල්ලා ප්‍රශ්න අහන්නේ මගේ. ඒතර අපි මං කොහොමද මේ මිනිසුන්ට මුණ දෙන්නේ? මම ඉත හැම වෙලාවම හරි තැන හිටගෙන තිනවා. හරි විදිහට ඒගොල්ලන්ට කෙලින් කතා කරලා ඒවලට ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහතින නායකයන්ගෙන් ඉතේ මම කෙලින් කතා කරන කෙනෙක් විදියට මම කියන්නේ අපි බලාපොරොත්තු වියගෙන අපි දන්නේ ලංකාවේ දේශපාලනේ තරම් අනිශ්චිත තැනක් කොහෙවත් නැහැ මේ වෙලාවේ. හෙට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. අපි බලමු අපි ඉවසන් ඉමු මොකද වෙන්නේ කියලා. එකම දේ මම කියන්නේ ඕගොල්ලන්ට කාලයක් එනවා මේ හැම දේ ගැනම තීරණය කරන්න. ඒක තමයි අවුරුදු 5කින් 10කින් වෙන්න පුළුවන්. එතකොට හරි තීරණේ ගන්න. කොහොමත් මේ යන ක්‍රමයේ හැටියට තව 5ක් 10ක් යනකොට අලුත් පිරිසක් අලුත් නායකයෝ නව අදහස් තියෙන තරුණ නායකයෝන්ගේ කාලේ එනවා. ඒතරොට ඕගොල්ලන්ගේ chance එක තමයි එන්නේ.